ඉතින් IPL වෙන්දේසි වල අපි සාමාන්‍යයෙන් දන්නවා මේ ශ්‍රී ලාංකික ප්‍රබලයන් දෙදෙනෙක් සිටිනවා ඒ තමයි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන. ඉතින් කුමාර් සංගක්කාරටත් කලින් මහේල ජයවර්ධන ප්‍රබලෙක් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ තීරණගත හැකි පුද්ගලයා. ඉතින් ඔහුට තවත් ලොකු තනතුරක් ලැබුණා 2023 තරඟ වාරයේ වෙනුවෙන් ඒ තමයි සමස්ත කණ්ඩායම් වල ප්‍රධානියා බවට පත් වුණා. ඉතින් ඔහු සාමාන්‍ය වෙන්දේසියේ ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකාවේ පුංචි උන්ගේ නම් කියනකොට නැත්නම් ශ්‍රී ලංකාවේ සීනියර් ප්ලේයර්ස් ලගේ නම් කියනකොට සාමාන්‍යයෙන් ඉන්දිය කැමරාකරුවන් නැත්නම් කැමරාමන්ලා කැමරාව යොමු කරනවා ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා දෙන්නාගේ මූණට. හැබැයි කවදාවත් ඔවුන් මේ ක්‍රීඩකයන් ගන්නට ඔවුන්ගේ අනිත් සගයන් සමග සාකච්ඡාවක්වත් කරනවා. මම නම් සාමාන්‍යයෙන් වෙන්දේසි හැමදාම බලනවා. ඒ බලපු වෙන්දේසි වල දැකලා නැහැ රූප රාමුවල. ඉතින් ඔවුන් සාමාන්‍යයෙන් ඉස්සරහ බලාගෙන ඉන්නවා නැත්නම් අහක බලාගෙන ඉන්නවා තමයි මම නම් දැකලා තියෙන්නේ. ඉතින් ඒකත් මතක් කරගනිමින්ම MS ධෝනිගේ සොයා ගැනීම මතීෂ පතිරණගේ සුපිරි පන්දු යැවීම ගැන අපි කතා කරමු. IPL තරගාවලිය 49 වන තරගයේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් අතර ඉතින් දැන් දිගින් දිගටම විදේශ ක්‍රීඩකයන් දෙදෙනෙක් එක කණ්ඩායමේ ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඒ තමයි චෙන්නයි සුපර් කිංස් වෙනුවෙන්. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලිනුත් දැන් චෙන්නයි සුපර් කිංස් වෙලා තියෙන්නේ ගොඩක් කට්ටිය. මොකද අපේ ක්‍රීඩකයන් දෙදෙනෙක් එකවරම ක්‍රීඩා කරන අවස්ථාව ලබා දීලා තියෙන්නේ MS ධෝනි විතරක් නිසා. ඉතින් කොහොම හරි ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්නට මේ යවුන් ක්‍රීඩකයන් දෙදෙනා වයස 20 සහ 22 ක්‍රීඩකයන් දෙදෙනා සමත් වෙනවා. ඉතින් මේ තරගයේත් ඔවුන් දෙදෙනාම ඉතාමත් හොඳින් පන්දු යවනවා. හැබැයි කැපී පෙනෙන පන්දු යවීම සිදු කරන්නේ මතීෂ පතිරණ. ඉතින් මතීෂ පතිරණ මෙම තරගයේ පන්දු වාර 4ට ලකුණු 15යි ලබා දෙන්නේ කඩලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා. ඉතින් මේ මයිස් තීක්ෂණ පන්දු වාර 4ට ලකුණු 28ක් ලබා දුන්නා. පන්දු වාරක වේගය 7යි. කඩලු නම් ආවේ නැහැ. ඔහු මේ අවසාන පන්දු වාරයේදී වගේ තමයි ටිකක් ප්‍රහාරයකට ලකුණේ මුල් පන්දු වාරට ගිය තාමත් හොඳින් යවුවා. කොහොම වුණත් මයිස් තීක්ෂණට 4 පහරවල් 3 1 6 පහරක් එල්ල කරා නිලගුණ පන්දු 11ක් ඔහු යවලා තියෙනවා. මතීෂ පතිරණ තමයි වීරයා බවට පත්වන්නේ සමස්ත තරගයේම පන්දු යැවීම අංශයෙන්. ඉන්දිය ක්‍රීඩකයෙක් වන දේශපාණ්ඩේ ඔහු තමයි වැඩිම කඩුලාභයක් බවට දැනට පත්වන්නේ. ඔහු පන්දු වාර 4ේදී ලකුණු 26යි කඩුලු 2යි. පන්දු වාරක වේගය 6.5යි. දීපක් චහර් පන්දු වාර 3යි ලකුණු 18යි කඩුලු 2යි. පන්දු වාරක වේගය 6යි. ඉතින් මතීෂ පතිරණ පන්දු වාර 4යි ලකුණු 15යි කඩුලු 3යි. පන්දු වාරයක වේගය 3.75යි. නිලකුණු පන්දු 12යි. ඒ කියන්නේ පන්දු 24න් 12ක්ම නිලකුණු පන්දු 1 4 පහරක් හෝ 1 6 පහරක් ඔහුට එල්ල කරලා නැහැ. තමයි විශේෂත්වය. එතකොට ඔහු යැව්වේ 13 වන පන්දු වාරය සහ 15 වන පන්දු වාරයේ පළමුවෙන් යැව්වා. ඊට පස්සේ බ්‍රේක් එකක් දීලා අවසාන පන්දු වාර නැත්නම් ඩෙත් ඕවර්ස් යැවීමට කැඳවුවා. එතකොට 18 සහ 20 තමයි යැව්වේ. වෙනදා සාමාන්‍යයෙන් එක දිගට පන්දු වාර 4 යවාගෙන යනවා. හැබැයි අද පොඩ්ඩක් උපක්‍රමය මාරු කරලා එම්.එස්. ධෝනි පොඩි බ්‍රේක් එකක් දීලා තමයි ආපහු ගෙනාවේ. ඒ කියන්නේ පන්දු වාර 3ක් විතර බ්‍රේක් කරලා තමයි ආපහු ගෙනාවේ. ඉතින් ඒක ටිකක් සාර්ථකයි වගේ තමයි පේන්න තියෙන්නේ. එතකොට මතීෂ පතිරණට පළමු පන්දු වාරයේ ලකුණු 5යි ලබා ගත්තේ. දෙවන පන්දු වාරයේ ලකුණු 3යි ලබා ගත්තේ. ඒ කියන්නේ 13 සහ 15 කියන පන්දු වාර දෙකේ. ඊට පස්සේ උද්වේග ක්‍රම පන්දු වාර ටික නැත්නම් අවසාන පන්දු වාර කියන්නේ කොහොමත් ඕනෑම කණ්ඩායමක් ප්‍රහාර එල්ල කරන පන්දු වාර. එතකොට 18 වන පන්දු වාරයට ඔහු ලබා දෙන්නේ ලකුණු 2යි කඩුල්ලක් දාවා ගත්තා. ඒ වගේම 20 වන පන්දු වාරයට කඩුලු 2ක් දාවා ගත්තා. ඒකට දුන්නේ ලකුණු 5යි. ඉතින් ඔහුට පිටෙන් එකම 4ක් හෝ 6ක් ලබාගෙන නැහැ. ඒක තමයි විශේෂත්වය. එතකොට IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම වෙනෙත් මතීෂට මේ පන්දු යැවීම තමයි. ඉතින් බොහෝ දුරට මේ තරගයේ ගේම් චේන්ජර් බවට පත්වීමට සුදුසුකම් ලබන පන්දු යැවීමක් බව තමයි සයිමන් ඩූල් පැවසුවේ. ඉතින් බොහෝ අවස්ථාවල මතීෂගේ පන්දු යැවීම සිදු කරනකොට ඔහුගේ පන්දු යැවීම උපක්‍රම යොදවනකොට ලෝක පූජිත ලසිත් මාලිංගව තමයි හැමදෙනාම මතක් කරන්නේ ජාත්‍යන්තර විස්තර විචාරකයන්. හැබැයි ලසිත් මාලිංග සහ මතීෂ පතිරණ අතර යම් වෙනසක් තියෙනවා කියලා පන්දු යැවීමේ ඔවුන් විශ්ලේෂණයක් කරා. ඒ කියන්නේ ලසිත් මාලිංග ටිකක් උඩින් තමයි පන්දු යවන්නේ. මතීෂ පතිරණ තවත් යටින් තමයි පන්දු යවන්නේ. ඒ කියන්නේ විනිසුරුවරයාගේ ශරීරය හරියෙන් තමයි මතීෂ යවන්නේ. හැබැයි ලසිත් මාලිංග ටිකක් උරහිස හරියෙන් තමයි පන්දු යවන්නේ. එහෙම විශ්ලේෂණයකුත් සිදු කරා. එතකොට මතීෂ පතිරණ තවත් පහතින් මේ විදිහට පන්දු යැවීම සම්බන්ධයෙන් ඇත්තටම ලොකු දක්ෂතාවයක් එල්ලයක් තියෙන්නට ඕනි කියන එක තමයි ජාත්‍යන්තර විස්තර විචාරකයන් කතා කළේ. කොමනක් මේ වන විට මතීෂ පතිරණ
තරඟ 7කට මුහුණ දී කඩලු 10ක් දවා ගැනීමට සමත් වෙනවා ඒ අනුව මේක තමයි හොඳම පන්දු වැයුම් බවටත් පත්වන්නේ channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න